constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. උත්තරීතර පාර්ලිමේන්තුව අතේ තියෙන්නේ දැන්. පාර්ලිමේන්තුවේ මේ කෙටුම්පත සම්මත වූවහම අපට ඡන්දෙකට යන්න පුළුවන්. එහෙම 18 කෙනෙක් නෑ. මම පත්‍රයේ දැක මගේ නමක් තිබුණා ඒක. මට කාටවත් කවුරු කතා කරුවත් නෑ අඩුවසින්. ඒක සම්පූර්ණ බොරුවක්. කවුරුත් තනි තීන්දුවක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කවුරුත්ම මේ ජාතික ආණ්ඩුවෙන් එළියට යන්නේ නැහැ. මේ ගිවිසුමක් අවසන් වෙනවායි කියන කාරණාව බොහොම සුළු කාරණාවක් මාධ්‍ය වලින් ලීමක් කරනවා. රටාස්ථාවරත්වයට පත් කරන්න මේ අනවශ්‍ය විදිහට මේ සඳහා ප්‍රචාරය ලබා දෙන එපා කියලා පිළිලීමක් කරනවා. නෑ කවුරුත් යන්න. එදාට බලමු මේකනේ. අපි තීන්දුවක් අරගෙන නෑ. අපි මේ තීන්දුව ගන්න දෙසැම්බර් මාසේ මේ ගිවිසුම ඉදිරියට දික් කරනවද එහෙම නැත්නම් ගිවිසුම අවසන්ද කියන කාරණේ. ඒක අපි එදාට බලමු. දැම්ම කියන්න බෑනේ. පක්ෂයේ පරීක්ෂණයක් කරන්න කාරණයක් නෑ නේද? අනිත් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් දඩබ්බරකම් කරනකොට ඒ සියල්ලම බලාගෙන අහගෙන ඉන්න එකත් යහපාලනයේ ඉස්සරහට ගෙන යන්න කරන උදව්වක් නෙමෙයි. ඉතින් ඒ වගේ සමහර තක්කඩිකම් දඩබ්බරකම් වලට ඒ වගේම උත්තරත් ලැබෙනවා. නෑ ඇත්තටම නරක ආදර්ශයක්. මොකද ජනතාව ඡන්ද දීලා නෑ අපිට ගහගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම අසීරු තත්ත්වයක නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ බලාපොරොත්තුව අත ලකුණෙන් තරඟ වැදීම. හැබැයි සම්දානගත වීමේදී ඒ අයගේ ඉල්ලීමක් තිබුණොත් වෙනත් ලාංඡනයක් ගැන අපට සාකච්ඡා කරන්න වෙයි. එහෙම නැතුව හංසය ලකුණෙන් තරඟ වදින්න කිසිම සාකච්ඡාවක් හෝ උත්සාහයක් හෝ එහෙම සිතුවිල්ලක්වත් අපි ගාව නැහැ. ඒකවත් විපක්ෂය කියනවා තව සති දෙකෙන් මේ ආණ්ඩුවේ 3-2 බලය ඉවර වෙනවා කියලා. මේ ආණ්ඩුවේ 3-2 බලය 20-20 වෙනකම්ම කිසිම අඩුවක් වෙන්නේ නැහැ.